අයිබෝවේවා හැමෝටම කැරකෙන කූඩුවක පැටව් කරකවන්න ඩීසි මෝටරයක් දාලා මේ විදියට සෙට් කරගන්න පුළුවන් කියලා මං කිව්වා. ලේසිම පහසුම ක්‍රමය කියලා. එතකොට තව ක්‍රමයක් තියෙනවා මෙන්න මේකෙන්. දැන් මේ මහ කූඩුව කරකවන මෙන්න මේ මෝටර එකෙන් මේකෙන්ම පැටව් කරකවන්නත් පුළුවන්. හරිද? එතකොට වෙන්න ඕනේ අපි මැද තියෙන බටේට සම්බන්ධ කරපු කොටසක් සමග සම්බන්ධ කරලා මේ කූඩේ කොටස සම්බන්ධ කරලා කැරකෙන්න හදා ගන්න ඕන. ඒකට ලේසිම විදියට පැහැදිලි කරොත් මෙන්න මේ මෙතෙන් අපි මේ කූඩ දෙපැත්තට කරකවන්න පාවිච්චි කරන ඕන ක්‍රමය. රේසර් තුනක් දාලා කූඩුව දෙපැත්තට කරකවන්න ක්‍රමයක් පාවිච්චි කරනවා. මේ ක්‍රමය අනිත් පැත්තට පාවිච්චි කරලා තමා මෙන්න මේ පැටවු මේ මැද මහකූඩුව කැරකෙන සිස්ටම් එක පාවිච්චි කරලා මේක කරකවන්න පාවිච්චි කරන්න. හරිද? එතකොට අපට ලොකු දෙයක් කරන්න නෑ, පොඩි දෙයයි කරගන්න තියෙන්නේ. වැඩේ අර කරන්න ගියාම ගැටලුව තියෙන්නේ ඔකට වීල් හොයාගන්න ඒ ප්‍රශ්න තමයි තියෙන්නේ. නැතිනම් හරි ලේසි. මෙහෙම මැද යකඩ බටේ තියෙනවා. එතකොට මේකට අපි එවගේ දැන් මේ කුඩුව දෙපැත්තට කරකවන්න දාන කොටස. හරිද? මේකෙදි වෙන්නේ දැන් මෙතකොට මෙන්න මේ ලෑල්ලයි මේ ලෑල්ලයි මේ ලෑලි දෙක මෙම කැරගෙනකොට දෙපැත්තට මේක මෙහෙම මේ මේ පැත්තට කැරගෙනකොට මේක මේ පැත්තට කැරගින්නේ මේ ලෑල්ල ගෑවෙන රේසර් එක මේ පැත්තට මෙහෙම කැරගෙනවා. ඒකට සම්බන්ධලා දින උඩ ලෑල්ල එතකොට මේ අතර කැරගෙනවා. මේක මෙහෙට යද්දි මේක මෙහෙට යනවා. ඒ විදිහට වෙන්නේ. මේක ඉදි පැටව කරකවද්දි කරන්නේ රේසර් ටික කරකවනවා මේ ලෑල්ල එක තැන තියාගන්නවා. එතකොට අපි දැන් මෙහෙම මහකූඩුව තියෙනවා නම් මහකූඩුව ඇතුලේ අපි එන්න මෙහෙම සරලවම ලෑල්ලක් කියමු. ලෑල්ලක් සෙට් කරනවා. එතකොට මෙන්න මෙතනින් මේ ලෑල්ලට සෙට් වෙන්න තියෙනවා වීල් එකක්. මේක සම්බන්ධ කරන්නේ එන්න මෙහෙම කූඩුවට මේ කූඩුවේ පැටව එල්ලන්න යන අත. එතකොට මේක ඇතුලෙන් මේ හරියම් බෙයාරින් එකක් දාලා මේ හරි වුණොත් බෙයාරින් එකක් දාලා මේ අත සම්බන්ධ කරලා තිනවා කෙලින්. එතකොට මෙන්න මේක මේකට සම්බන්ධයි. එතකොට මෙතන තමා කූඩුව මෙතනින් කූඩුව තියෙන්නේ. අපිට මෙතන කූඩුව ඕන නම් මේ අතට ඔහොම මේ අතට සෙට් කරන්නත් පුළුවන්. එතකොට මෙහෙම. එතකොට මේක මෙහෙම කැරකෙද්දි මේක කැරකෙන්නේ මේ අතට මෙහෙම. මේ තියෙන පැත්තටම. මේ අතට මෙහෙම කැරකිනවා. අපිට ඕන නම් මේක අයින් කරලා මෙතෙන්ද මේ වීල් එකක් දාලා මේක කැරකෙද්දි මේක කරගෙන හදන්නත් පුළුවන්. එතකොට ඔයාලට මෙන්න මෙතෙන්ඩයි මෙතෙන්ඩයි ලේසි සයිඩ් එකට කට්ට කපපු මෙන්න මේ හැඩයට කට්ට කපපු ප්‍රතිරෝධයක් පාවිච්චි කරනවා. අංශක 45 හැඩේ මෙන්න මෙහෙම. එතකොට මේක මේ කූඩුවේ මැද ඉඳලා මෙහෙට එන එක. එතකොට මේ පැටියට හයි කරලා තියෙන එක. එතකොට මේ බටේ තියෙනවා මෙහෙම. මේක උනන් අපිට මෙතන බෙයාරින් එකක් දාලා මහ කූඩුවට සම්බන්ධ වෙනවා. එතකොට මේ දෙක මෙන්න මේක එකට හේතු වුණාට පස්සේ මේක හිතන්නකො මේ අතර කැරගෙනවා කියලා. එතකොට කූඩුව මෙන්න මේ පැත්තට කැරකෙනවා. එතකොට දැන්
දැන් මේකෙදි අනිත්ක දැන් මෙන්න මේ විදියට ගත්තොත් දැන් මේක උදාහරණ එකට ගත්තොත් දැන් මෙන්න මේක මෙහෙම මේක කරගෙනවානේ. දැන් එතකොට මේක මෙතෙන්ද තියෙන්නේ ලෑල්ලට මේ පැත්ත මෙතෙන්ද. දැන් රවුම් කූඩුවක් හිතන්න ඔයාලා මහ කූඩුවේ ඉඳලා දැන් මෙහෙම මහ කූඩුව එතකොට මේ මෙතනින් සෙට් කරලා තියෙන රේස් මෙතනින් අර ලෑල්ලට සෙට් කරලා තියෙන රේසරේ ගෑවෙන්න. එතකොට මේක මෙහෙම ඉස්සරහට හරිනවා. එතකොට අපි මේ පැත්තෙන් මෙන්න මෙහෙම ලොකුවට දැන් ලොකු මලක් එක මලක් හයි කරා කියලා. එතකොට මේක තියෙන්නේ මේ වගේ. එතකොට පැත්තෙන් බලමු. දැන් සයිඩ් එකෙන් බැලුවොත් මහ කූඩුව මෙහෙම තියද්දි මේ අත ඇවිල්ලා මෙන්න මෙහෙම මල මේ වගේ මල පෙත් මල් මලක් හැදිලා තියෙනවා. එතකොට මේක මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට කූඩු කැරගෙන්නේ මේ අතට, මේක කැරගෙන්නේ මේ අතට. එතකොට කූඩුව මේ අතට කැරකෙද්දී මේක මේ අතට කැරකෙනවා. ඒ විදිහට ගන්න පුළුවන්. හරිද? එතකොට මේකෙදි වෙන්නේ දැන් මේක බටේ කියලා. මේක බටේ නම් මේක මේ කියන්නේ මේ කූඩුවට හයි වෙන අතත් එක්ක තියෙන මේ රේසර් සෙට් කරලා මේ හදා ගන්න එක මේ කූඩුව වටේට යනවා මෙහෙම. මෙහෙම යනකොට තේ මෙහෙම ලෑල්ල තිබුණා කියන්නේ මේ මේක මෙහෙම යන්න යන්න මේ කැරකිනවා. එතකොට වෙන්නේ මේ බටේ කැරකෙන්නේ බටේට සම්බන්ධ කරලා තියෙන ලෑල්ල කැරකෙන්නේ මේක පර්මනට්. එතකොට මේකේ මේ කැරගෙනකොට මේක කැරකෙනවා මේ රෝදේ. මේක මේ මැතිල්ලල යද්දි මේකට දැති රෝද දා ගන්න පුළුවන් නම් ස්ලිප් කරන්නේ නැහැ. මේක මෙහෙම කැරකෙද්දි මේක කැරකෙනවා. ඕක තමයි ක්‍රමේ මේ. ওই විදිහට තමයි වෙන්න තියෙන්නේ. එතකොට ඔයාලට රිං ඩිෆරන්සල් එකේ තියෙන රින්ජර් වීල් එකක් අරන් පිනියන් වීල් දාලා ඉවරලා ඒ වගේ කරගන්න පුළුවන් නම් ලේසි. එහෙම නැත්නම් අපි අර හෑන්ඩ් රිල් එක තියෙන අර මෙහෙම අර මෙන්න මේ පැත්තට තියෙන ඊට පස්සේ අර මෙතන ලොකු රවුමක් කරකවල ඊට පස්සේ මෙහෙම චක් එක තියලා මේකට අර හෑන්ඩල් එකක් දාලා මෙහෙම කරකවන හෑන්ඩ් රිල් එක අන්න ඒකට එන මෙන්න මේ වීල් එකයි මේ ඇතුලේ තියෙනවනේ අර පොඩි මෙන්න මේ හැඩයට වීල් ටික අන්න ඒ ටික හොයා ගන්න පුළුවන් නම් මෙන්න මේක මේ කරකවන රවුම දැති තියෙන එක ඒක යකඩ බටේට සෙට් කරලා මේ ටික මේකට ගෑවෙන්න තියලා මේ කූඩුව කරකවන්න පුළුවන්. ලේසියෙන්ම කූඩු කීපයක් කරකවන්න පුළුවන්. අපිට එතකොට මේ උඩින් බැලුවොත් මෙහෙම තියෙනවා. ඒකේ මෙන්න මේ විදිහට එතකොට උඩින් කට්ට ටික පේනවා. එතකොට මේකට සෙට් වෙන්නේ මෙන්න මේ හැඩයට තියෙන මේ වගේ මේක මේ කුඩට තියෙනවා. එතකොට මේක මේ පැත්තට කැරකෙද්දි මේකත් මේ අතර මෙහෙම කැරකෙනවා. ඒකට සම්බන්ධ කරලා තියෙන කූඩුවත් කැරකෙනවා. හරිද? වැදගත්ම දේ තමයි මේ කැරකෙන්නේ මෙන්න මේ වීල් එක තැන තියද්දි කැරකෙන්නේ මෙන්න මේ සෙට් එක මේ කූඩුවත් එක්ක මේ සෙට් එක තමයි මෙහෙම යන්නේ. ඒ යනකොට තමයි මේක රවුමට කැරක් කැර කියන්නේ. ඕක විතරයි වෙන්නේ. ওই විදිහට මේ හරි ලේසියෙන්ම මේ කරන්න පුළුවන්. වැඩේ තියෙන්නේ මෙන්න මේ වීල් හොයාගන්න එක තමයි අමාරු. ඔයාලට වීල් ටික පහසුවෙන් හොයාගන්න පුළුවන් නම් මේක කරකවන එක ඉච්චර දෙයක් නෙවෙයි. මේ විදිහට ඔයාලට කූඩු කරකවනකොට තව තියෙන පොඩි අවාසියක් තමයි අපි මේ මහ කූඩුව කරකවන්න පාවිච්චි කර මෝටරේ මේ පවර් එක ටිකක් වැඩි වෙන. මොකද මේ වටත් එක්ක මේක ටිකක් හිර වෙන්න බලනවානේ කූඩුව. සාමාන්‍ය වයිපර් මෝටරයකින් කරකවක හිටියා නම් ඊට වඩා ටිකක් පවර්ෆුල් මෝටරයක් ඕන වෙනවා. ඒ ගැටලුව තියෙනවා. ඩීසී මෝටර පාවිච්චි කරාම මේ ගැටලුව නැහැ. හරිද? එතකොට හිතන මං හිතනවා පැහැදිලි ඇති කියලා. මෙහෙම ඊළඟට දැන් කොහොමත් මේ අවුරුද්දේ කූඩුවක් හදන්න තියෙන මට බැරි වුණා. හදා ගන්න බැරි වුණා. ෂුවර් ටාගට් එකක් තියන් හිටියත් බැරි වුණා. එතකොට 2025 නම් කූඩුවක් හදනවමයි කියන මතේ ඉන්නවා. කොහොමද? එතකොට ඒ කූඩුව
ප්ලෑන් කරන් ඉන්නවා ටිකක් ලොකු කූඩුවක් සවන අඩි 20කට කිට්ටුවගේ උස කූඩුවක්. එතකොට පැටව් කරකවන් පැටව් සෙට් එකක් කරකවන්නත් ඩීසී මෝටර් දාල කරකවන්නයි වෙන වෙනම. තව මේ පැටව් කැරකෙන ගමන් මෙහෙම මේ පැත්තරයි මේ පැත්තරයි මේ පැටිය කැරක් කැරකි යන්නයි. ඉටස්සේ වතුර වැටෙන්ඩයි කුරුල්ලෝ කුරුල්ල එක කියලෙන එකක් මල් පිපෙන එකක් වගේ ඔය හැම දේම කලවන් කරලා කූඩුවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කරන්න උත්සාහ කරනවා. එතකොට මම කොමත් ඉක්මනට ඒක වැඩ පටන් ගන්නත් වෙනවා. මොකද ගිය පාර කරගන්න බැරි වුණේ කාලෙ මදි හින්දානේ. ඒක හින්දා මේ පාරිට ගොඩක් කලින් ඉක්මනටම පටන් ගන්නවා. මං ඒක කරනකොට ආයෙ පැහැදිලි කරලා වීඩියෝ දාන්නම්. හරිද? තොරන් ගැන වීඩියෝ දාන්නම් මම. ඒ කියන්නේ බල්බ් ටටාරෝ මේවා ගැන වීඩියෝ ටිකක් ඉස්සරහට දාන්නම්. කැරකෙන කූඩු ගැන අහන්න මොනවාරි තියෙනවා නම් මට මැසේජ් එකක් දාලා අහන්න, ප්‍රශ්නයක් නැහැ. WhatsApp group එකට හරි මැසේජ් එකක් දාන්න. ඒකේ WhatsApp නම්බරේ තියෙනවා මේ description එකේ. හරි, ඉක්මනටම තොරන් වීඩියෝ එකෙන් හම්බ වෙනකල් හැමෝටම සුබ දවසක්.